내가 함부나? What is this? 아빠랑 함부로 미야 엔딩 안티 아비디아간 네와 미미소 아이원 메디엔네 앞에 노웨지엔 아치게 පරණ ගෙදර බඩු ඔක්කොම එළියට ඇදලා අපි දැම්මා. එහෙම කිව්වට වැරදියට ගන්න එපා. මේ යා වරුදු ගානක් වයසට යනකම් එකතු කරපු දේවල්. අද අපි ලෑස්ති වෙන්නේ ඒ එකතු කරපු දේවල් එයා අපිට ඉතුරු කරලා ගියපු දේවල් එළියට අයින් කරලා දාන්න. එයා ගියේ වෙන අපාර්ට්මන්ට් එකකට නිසා වයසට ගියාම වයසට යන යන අපාර්ට්මන්ට් එකකට නිසා එයාට මේ ඔක්කොම අරන් යන්න බෑ. මේකෙන් හොඳ පාඩමකුත් තියෙනවා අපි කොච්චර දේවල් එකතු කරාට අපිට අපි යනකොට අරන් යන්න බෑ මරණයට කෙසේ වෙතත් අපි යන සමහර තැන් වලට අපිට අරන් යන්න බෑ දාලා යන්න වෙනවා ඉතින් ඒ නිසා මේ අපිටත් ප්‍රයෝජනයක් නැති දේවල් දැන් මේ ගබඩා කාමර ඔක්කොම ඇදලා කරලා ඕන නැති ටික මේ තුන්වෙනි ලොරිය ඉතින් එතකොට මට හිතුණා ඔයගොල්ලන්ට චුට්ටක් කතා කරලා මේ ටික පෙන්වන්න ඉතින් අපි මේක සම්පූර්ණයෙන් ඇද සමහර ඉන්ට්‍රෙස්ටිං දේවල් තියෙනවා ඉතින් පරණ දේවල් සමහර ලස්සන මතක එයාගේ ඒක අපිට නිකම්ම නිකන් දෙයක් වුණාට එයාට ඒව ලස්සන මතක වෙන්නේ නැතිනේ ඒකනේ එයා ඒව තියන් හිටියේ මම එයාට කතා කරලා ඇහුව මම මෙහෙම විසි කරනවා එයාට මොන හරි තව අමතක වෙලාවක් තියෙනවද කියලා කෝල් කරලා ඉස්සලා ඇහුවා ඊට පස්සේ එයා නැහැ කිසි අවුලක් අයින් කරන්න කිව්වා ඊට පස්සේ තමයි මේ ටික ඔක්කොම අරන් ගිහිල්ලා අර වෙනම තැනක් තියෙනවා එතනට අපි දෙන්නේ මොකද ඉඩ සෑහෙන්න ගිහින් තිබ්බ මේවට දැන් අපේ මගේ වැඩවලට අවශ්‍ය ඉඩ හදාගන්න ඕන මේකට දර දාන්න ඕන මෙතන කලින් ඌරු කොටුවක් තිබුණේ ඒක සුද්ධ කරා ඒ වගේ එතන මගේ වර්ක්ෂොප් එක හරන් හදන්න හිතාගෙන ඉන්නවා වර්ක්ෂොප් එකට බඩු ගෙනලා තියෙන ඒ කියන්නේ ලී කපන ඒවා ඒ ඔක්කොම ගෙනලා තියෙන්නේ මගේ ඉස්සර තිබුණු ලොකු ආසාවක් තමයි වර්ක්ෂොප් එකක් තියෙන එක කොල්ලෙක් වුණාම තමන්ට කියලා වර්ක්ෂොප් එකක් තියෙන ඕන කියන එක මගේ අදහස මගේ මට ඉස්සරින් නම් ඔළුවේ තිබ්බ එක නෝවේජියන් නාත්තම්මා මොනවද අපිට දීලා ගියේ කියලා ඔයාලට පෙන්වන්න ලෙට්ස් ගෝ ටු ද වීඩියෝ එතන තියෙනවනේ එළිය තිබුණු ගයක් ඔන්න මතකද ඒක ආස් කරනවා මේ this you can keep no treasure this is to plant tiny flowers අපි තියාගන්න ඒවා මේ මේස උඩින් තියෙනවා රාජසිංහ රජුගේ කාලේ පුයපු එකක් මේ රජ කාලේ වයිකින්ලා වපල් හදලා තින්නේ මේවයින් වෙන්න පුළුවන් ඇන්ටික් this is nice It's a wallet, maybe it's money in it. Oh, treasure ka hambuna. Oh. But it's treasure for you. Yeah. Or not? Yes, it is nice. Hambuna. So tiny, it's like 2 6. I have no idea. Me ayen ne kai. Andang imana api genave. Menna metana. Meka wæhila tiyenne mata penna ganna beri una passe he mira pennanna. Can you hang it somewhere? Lost your shoe. Here's your shoe. Mall de ganne. Oh my god, how many bird house she has. Me kurulla para adesayak. Me gavda kamara thune thibunu tika da me ekathu karagatte. Paranise ema thamai. Hattiya. Kellakka thata harida. Oof. I'm not sure. Can you take a look at it outside? Yeah, it's gone. It's destroyed. Honey. මොකද නිර්මාණයක්. හැබැයි අපිට තියන් ඉන්න බෑ. නිර්මාණයක් හම්බුණා. මේක මේ wow. පොඩ්ඩක් එළියටම පෙන්වන්න. සුපිරි භාණ්ඩයක්. මේක තියාගන්න ඕම. මාර නිර්මාණයක් ආයේ. සුපිරි කෙටලයක් තියෙනවා. ඒක මෙන්න මේකෙම තියන්නම තමයි හදලා තියෙන්නේ මේ. ඕ ඕ ඕ ඕ හතු තියෙනවා. පරණ මැටි තියෙනවා, කුරුළු පිහාටු තියෙනවා, අනක් තියෙනවා මේ. මේක පොලිෂ් කරාන ලස්සන වෙන්න ඉඩ තියෙනවා. මෙතන තියෙනවා මේ සතානන් අඳුර නෙමෙයි කුරුළු පිහාටු එකතු කරලා. ආච්චිලට මාර විනෝදාංශ තියෙන්නේ මේ හොඳ. But I think it's expired in 2014. But it's really good one. Expired. Wow. Expired ලා තියෙන්නේ මේක මේ ලී යලවන එකක්. 2014. අනේ. නේද? What is this Chinese sticks? මේ සමහර ඒවා තියෙනවා මේ යා use කරපුවා.
මේ මෙතන මේ පිඟන් එයා යූස් කරපුවා පරණ පිඟන්. එතකොට මේ වගේ ඒවා තව මේ කබඩ් තියෙනවා හොයලා ගත්තේ නැති. මෙතන තියෙනවා සෙල්ලම් බඩු. මේ මේක මාර උදායි කියලා. ඇගි දීපුවා. මේ යාළුවසින් කාටකින් පව් කියලාත් හිතනවා. මේ වගේ කුෂන් කෑලි හම්බුණා. ෆොටෝ ෆ්‍රේම්ස් හම්බුණා. මම පෙන්නනද හම්බෙච්ච ෆොටෝ ෆ්‍රේම් එක. දන්නේ මේ ඩයල් එක කවුද කියලා. එයාගේ අර මුණුබුරෝ මිනි විරිය දීපුවා වෙන්නේ නැති මේ. තව තියෙනවා එතකොට මේ. එයාට තෑගි හම්බෙච්ච ඒවා. එයා අතින් කරපුවා මේ. මේවා මේ බිස්කට් මේක. එතකොට මේ කුරුල්ලොන්ගේ ගයක් තිබ්බ ඇතුලේ. This we can probably use. කුරුළු කෙවල් තමයි වැඩිපුර තියන්නේ. අර අතන එකක් තියෙනවා. මේ ටික පාවිච්චි කරන්න පුළුවන්. පොඩි පොඩි මේ මේ ටැම්පින් කරන ඒවා තිබ්බා. මෙයා නිකන් ඉඳලා නැහැ. මේ වගේ එකක් තියෙනවා. මේවා herbs දාලා තිබ්බ එකක් තියෙනවා. Oh. What is that? Knife? Yeah. මේක තියාගන්න ඕන සෝනි එකක් විදියට. No. Oh my god. I don't think I want to open it. Yet. No, no. Ah, this is good. What is that? It's to clean the cobra and messing mask. I need that to shine the. You can polish, you know. Hope it's not expired. This you need. No. This weekend. Okay, it means it was Lara and. And Sia, yeah. Oh, here you have if you want. Here you would have survived the last week. No. But it's not. It's for the plates, I think. No, thank no. you. What does this look like? What? What is this? Make up a cigarette. Is it a hammer? No, I think she made this with. This is something to. Maybe hit the meat, I don't know. I think so. You should have this one. මේ බල්ලංග ට්‍රේන් කරන එක්කෙනෙක් මේ ඉස්සරහාගේ රස්සාව බල්ලු ට්‍රේන් කරන එක. ඊට පස්සේ බලු කූඩුවකුත් තියෙනවා අර වෙනම ට්‍රේන් කරපු බල්ලු හදපු. ඔම් පාස්සයක් හම්බුණා පරණ. මේ මේක තාම වැඩනේ. Still working. You need to throw away. Look at this. You can clean it. With chemical. Because he's to make waffles here. මේ ආච්චිගේ පර්ස් එකේ සල්ලි කීයක්වත් තියලා ගිහිල්ලා නැහැ මේ. කොහොමද වයිකින් මොනාරි හම්බුනොත් එහෙම කතරන්වත් හම්බුන තොරගම් කරමු. මොනාරි තියෙනවා. ටනා! යා තියෙන්නේ නූල් జాතියක එක පාට. මේගොල්ලෝ ගොඩක් මේ නෝවිෂන් අය මේ මෙතන තියෙන්නේ නූල් මේ. මේක නූල්. අන්තිමට අපි මෙන්න මේ ටික සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. වෙනම තැනක් තියෙන කුණු අරගෙන එතනට දානවා. කුරුළු කූඩු ටික අපි ගස්සලා රෙමේ ගහනවා. එතකොට තියාගත්තේ මේ මේසේ නම් මේ මගේ අවිහෙන් ගරපු එකක්. මේ මේසේ මෙහෙ නෙවෙයි තිබුණේ. මෙන්න මේ ටිකයි මේ අපිට යන්තම් පාවිච්චි කරගන්න පුළුවන් කියලා තේරිච්ච ටික තියාගත්තා. අර පෞරාණික බඩු ටික එහෙම තියෙනවා. එක අතකින් මෙහෙමයි මේක පොඩි දුකකුත් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු වයසට යනකොට එක අතකින් පව්. ඒ කියන්නේ මිනිස්සු වයසට යනකොට يعني එයා තනියෙන් හිටියේ. එයා බල්ලෙක් බල්ලු කියන්නේ එයාගේ රස්සාව තමයි ඉස්සර බල්ලන්ව ට්‍රේන් කරපු එක. ඒ කියන්නේ එක එක තැන් වලට බල්ලු ට්‍රේන් කරන එක. දඩයන් කරන්න පණිනේවා දුනේවා කියන්නේ බල්ලන්ව ට්‍රේන් කරන එක. ඒක තමයි එයාගේ ජොබ් එක. අන්තිම කාලේ එයා ඇත්තටම තනියෙන් හිටියේ. හස්බන්ඩ් හිටියෙත් නැහැ. එයාගේ දුව දරුවෝ ළමිතින් මෙතනට බලන්න එනවා ඇති. එහෙම ඉතින් හිටපු ජීවිතයක්.
අන්තිමට අනාථ නිවාසයක් කියලා කියන්න බෑ. ඉතින් මෙහෙම ගොඩක් මෙහි ගොඩක් වෙලාවට වයසට ගියාම තමන්ගේ දේපල විකුණලා ඒ සල්ලි දීලා ඇත්තට මේක නිකන් අපාර්ට්මන්ට් එකක් වගේ. තමන්ට වෙනම ගෙයක් තියෙන්නේ, තමන්ට ඕන විදිහට ඉන්නේ. කෑම ටිකයි බෙහෙත් ටිකයි වෙන කෙනෙක් බලනවා. ඒ කියන්නේ වෙන කම්පැනික් විදිහට බලනවා. ඉතින් ඒක හොඳ සිස්ටම් එකක් මං මට තේරෙන විදිහට. හැබැයි ඉතින් මොනවා වුණත් ළමින්ගෙන් ඈත් වෙලා මේ ගොඩක් කල අවුරුදු 18න් පස්සේ දෙමාපියෝ ළමින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ, ළමයි දෙමාපියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙමාපියෝ ළමයි හදන්නේ නැහැ කවදාහරි දවසක උන් ලොකු වෙලා අපිට සලකයි කියලා. ලංකාවේ ගොඩක් අය අම්මලා තාත්තලා දූ දරුවන්ගේ ප්‍රශ්නවලට මූලික හේතුවක් තමයි අම්මලා ළමයි හදන්නේ කවදාහරි දවසක ලොකු වෙලා ඉගෙනගෙන දෙමාපියන් අපිව බලාගනී කියලා සමහරලාට අම්මලා තාත්තලා තමන්ට අතේ සතේ නැති වෙනකන් වියදම් කරනවා. වියදම් කරලා අන්තිමට පාරට වැටලා ගෙවල් දොරවල් විකුණ ළමයින්ට උගන්නලා ඊට පස්සේ ළමයින්ට ප්‍රශ්න ආවම සමහරලාට ළමින්ගෙන් පැත්තෙන් ඒක අසාධාරණ නොවෙන්න පුළුවන්. ළමින්ට ඒ කාලෙට ඉන්න ප්‍රශ්නත් එක්ක අම්මයි තාත්තයි බලනට වඩා ප්‍රයොරිටි තියෙන්න පුළුවන්. ඒ හින්දා ඒක යාලට වැරද්දක් කියන්නත් බෑ. නමුත් මම නම් දකින්න හොඳම දෙයක් තමයි කාටවත් බරක් වෙන්නේ නැතුව තමන්ගේ අවසාන කාලෙට තමන්ට මොනවා හරි ඉතිරි කරගන්න එක තමයි හොඳම දේ කියන එක තමයි මගේ අදහස. ඒක වැරදි වෙන්න පුළුවන් මගේ පෞද්ගලික මතය. චුට්ට සංවේදී වුණා ඇත්තටම සමහරලාට මේක මේ අස්කරද්දි. මොකද එයා ඉතින් අවුරුදු ගානක් අවුරුදු මම හිතන්නේ 20ක් විතර මේක දර ඉඳලා තියෙනවා. ඉතින් අපි අපි ඕන් වෙන්න එපා ජීවිතේ සපරණ දේවල් වලට සමුදීලා. ඉතින් ඒ වගේ නිසා ඉතින් මේ දේවල් අපි අපවයින් කරලා අපේ විදිහට මගේ විදිහට හදාගන්න තීරණය කරා. අලාබේ මල් පැලයක් විතරයි. මාර අවුවයි. අවුව නැගී කිය අඬාන අඬාන ඉන්නකොට අවුව දෙනවා 20-25 වගේ. හැබැයි අවුව මාර රස්නේ. අවුව පැවුව මාර අමාරුයි මේ. මේ පිළිවෙලකට දාගත්තේ නැත්නම් මටම තමයි ප්‍රශ්න වෙන්නේ. ඊට පස්සේ මේ මේවා අපව අර අදාළ අදාළ දැන් දාන්න ගියම හොයාගන්න බැලුත් ඒ හින්දා මම එක එක ලෙවල් එක දාන්න තමයි